හැලෝ සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම අලුත් වීඩියෝ එකට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට ලංකාවේ ඉඳගෙන eBay එකේ සෙල් කරන්න පුළුවන් ලංකාවේ අයිටම්ස් ගැන ඒ කියන්නේ ලංකාවෙන් ඩිරෙක්ට් ෂිපින් කරන්න පුළුවන් අයිටම්ස් ගැන ගොඩක් කට්ටිය දන්නවත් ඇති දැනටමත් කරගෙන යනවා ඇති ඒත් මම මේ වීඩියෝ එක දාන්නේ ඒ ගැන කිසි මුකුත් දන්නේ නැති කට්ටියට මේක ගැන හොයන්න මම දාන මම කියනේ වලින් විතරක් සෑහීමකටපත් වෙන්න එපා මේ මෙතනින් එහාට ඔයාලා හොයන්න මීට වඩා මොනවද සෙල් කරන්න පුළුවන් කියලා මම දන්න අයිටම්ස් ටිකක් මම ඔයාලට කියලා දෙන්නම් මුලින්ම eBay සයිට් එකේ ලොග් ගලා සර්ච් කරලා මම පෙන්නන්නම් සෙල් කරන්න පුළුවන් අයිටම්ස් පළවෙනි අයිටම් එක විදිහට මම තෝරගන්නේ නිල් කටරළු මේක ඉංග්‍රීසි වලින් ගහන්නත් පුළුවන් බ්ලූ බටර්ෆ්ලයි මේ තියෙන්නේ නිල් කටරෝළු මල් මෙයා වේලල තමයි සෙල් කරන්නේ පේනවා මෙතන දාලා තියෙන ප්‍රයිසස් ඩොලර් 5ට දාලා තිනවා මේක යුරෝ 5ට දාලා තින ඒ කියන්නේ ඕ ඩොලර්ස් 5යි මෙතන තව දාලා තිනවා පල්ලෙහාට බලයි යද්දී අපිට පේනවා මෙතන ලොකු ගණන් වලට දාලා තිනවා ඩොලර් 49ටත් පැකේජස් දාලා තිනවා ඔයාලට මේවා වේලල සෙල් කරන්න පුළුවන් ඒක ගැන ටිකක් හොයලා බලන්න මම ඔයාලට මේ අයිඩියාස් දෙනවා විතරයි මෙන්න මේවා සෙල් කරන්න පුළුවන් මේවා සෙල් කරන්න පුළුවන් කියලා ඊළඟ ඇටම් එක විදිහට මම කියන්නේ කොස්කොල ජැක් ලියුස් ජැක් ලියුස් මේවත් ඔක්කොම ශ්‍රී ලංකා වලින් ෂිප් කරන ඒවා කොස්කොල පැකේජ් එකක් විදිහට හදලා සෙල් කරන කට්ටිය ඉන්නවා මෙතන මේ ඩොලර් 6ට දාලා තිනවා ඩොලර් 6ක් කියන්නේ දැන් අද ඩොලර් රේට් එක 365යි 6 වැඩි කිරීම 365යි කියන්නේ යල් 2000ක් වගේ මේවා සෙල් කරන්න පුළුවන් වේලල තමයි සෙල් කරන්නේ පැකේජ් කරලා ජැක් ෆෘට් ලීව්ස් කියලා ගහලා සර්ච් කරලා බලන්න ඕන තරම් තියෙනවා පල්ලෙහාට ඔයාලටත් මේක සෙල් කරන්න දාන්න පුළුවන් ඒ වගේම තමයි අනිත් තව තියෙනවා කොළ ජාති කතරමුණුංග බලමු අපි කතරමුණුංග ලියුස් ඒවත් සෙල් කරන්න දාලා තිනවා ගහේ තියෙද්දිමයි මේ නම් ෆොටෝස් ගහලා තින්නේ ඒවත් සෙල් කරන්න දාලා තිනවා මේකේ බලමු අපි මේක ඇතුළට ගිහිල්ලා මේ තියෙන්නේ මේ මේකේ නම දැනගත්තත් මම අද මෙන්න මේක තමයි ඉංග්‍රීස් නේම් එක ඒකෙන් සර්ච් කරලා බලන්න ඒකෙන් සර්ච් කරලා බලද්දී අපිට බලා ගන්න පුළුවන් ඇයි තව දාලා තියෙනවා නම් ඔව් ගොඩක් කට්ටිය දාලා තියෙනවා සෙල් කරන්න ඒවා ඩොලර් 6ට දාලා තියෙනවා ලොකු ගණන් වලට දාලා තියෙනවා මෙයා කුඩු කරලත් දාලා තියෙනවා කියලා පේනවා කුඩුත් සෙල් කරන්න පුළුවන් වගේ ඒවා එතකොට ඒ වගේ තව අයිටම්ස් වල හොයලා බලන්න ඊට පස්සේ තව පුළුවන් කරද මුංගු කාඩ මුංගු විකුණන්න පුළුවන් මේ දාලා තියෙන්නේ මෙතන ඩොලර්ස් 4ට ඩොලර්ස් 10ට සෙල් කරන්න දාලා තියෙනවා. එතකොට මේ වගේ අනිත් කුළුබඩු වර්ග ටිකක් සෙල් කරන්න පුළුවන්. අපි බලමු කරාමුණටි කියලා ගහලා. දැක්කනි කරාමුණටි සෙල් කරන්න දාලා තියෙනවා. මේ වගේ කරද මුංගු කරාමුණටි එනසාල් අබ ඒ වගේ ඔක්කොම සෙල් කරන්න පුළුවන් මේක ඇතුලේ. ඒවත් ඔයාලා සර්ච් කරලා බලන්න. සර්ච් කරලා බල්ල ඉවරලා ලිස්ටිං එකක් දානවා නම් දාන්න ඊට පස්සේ තව අපිට බලන්න පුළුවන් කරපිංචා කොළ දාලා තියෙන විකුණන්න කරපිංචා කොළත් සෙල් කරන්න දාලා තියෙනවා ඒවන වේලල දාලා තියෙන්නේ අපිටත් පුළුවන් මෙහෙම දාන්න ලංකාවේ ඕන තරම් තියෙන හොයා ගන්න දැන් මේ දවස්වල මේ වගේ දෙයක් කරගත්තොත් තමයි හොඳ මේ ඕන තරම් විකුණන්න අපිට හොයා ගන්න පුළුවන් ලංකාවෙන් ඉතින් අනිවාර්යෙන් මේ වගේ ඒවා ට්‍රයි කරන්න හොයන්න බලන්න මේ වගේ තව කොළ ජාති ඕන තරම් තියෙනවා රම්පේ කරපිංචා ඕවා වේලලා අනිවාර්යෙන් මම දන්න විදියට ගොඩක් කොළ ජාති මේක සෙල් කරන්න පුළුවන් ඒව අනිවාර්යෙන්
ඒ අනිවාරෙන් හොල බලන්ඩ ඉට පස්සේ මේක තියෙන තව පුවක් කුඩු කරලා විකුණන්න පුළුවන් ඒකත් මං ඔයාලට පෙන්නන්න ඒකා පවුඩ ඒවත් සෙල් කරන්න දාලා තිබ්බා මං දැක්ක ළඟදී මේ පුවක් කුඩු කරලා තමයි මේ දාලා තියෙන ඩොලර් 5ට මේ පේනවනේ අනිවාර්යෙන් මේවා සෙල් වෙලවත් එක්ක අපිට අනිවාර්යෙන් මේවත් සෙල් කරන්න පුළුවන් මේවා දාලා ලිස්ටිං එක දාලා බලන් හිටියොත් අනිවාර්යෙන් ඕඩර්ස් එකක් එයි ඒවා සෙල් කරන්න පුළුවන් එතකොට තව අපිට පුළුවන් ලංකාවේ හදන ලීවලින් හදන අයිටම්ස් සෙල් කරන්න මම උදාහරණයක් විදියට කියන්නම් වෝඩ් ස්පූන් හැඳි විකුණන්න පුළුවන් මේ වගේ හැඳි ඕන තරම් ලංකාවේ අදන කට්ටිය ඉන්නව අඩුවට ගන්න පුළුවන් රුපියල් 100ට 150ට මේකේ සෙල් වෙනවා ඩොලර්ස් 3යි 4යි එතකොට ඩොලර්ස් 4යි ඔය ඒ වගේ ප්‍රයිසස් වලට සෙල් වෙනවා අපිට මේකක් රුපියල් 100කට වගේ ගන්න පුළුවන් එතකොට ඔයාලා හිතලා බලන්න මේ වගේ හැඳි විතරක් නෙමෙයි මේ වගේ තව අයිටම්ස් ගොඩක් තියෙනවා ඒ වගේ වුඩ් වලින් හදන නිකන් සර්ච් කරලා බලමු වුඩ් අයිටම්ස් කියලා ඓටම්ස් කියලා සර්ච් කරලා බලමු මේ වගේ වහදන කට්ටියක් ඉන්නවා ලංකාවේ මම දැකලා තියෙනවා මේවා සෙල් කරන්න දාලා තියෙනවා මේ ලංකාවේ ගෲප් වල මේ වර්ගනේ යලගෙන නැත්තම් ෆොටෝස් සීලගෙන ඔයාලා ලිස්ටිං දාන්න පුළුවන් මේ මේ වගේ ඓටම්ස් මේ වගේ මේ ලොකු ගණන් වලට යන ඩොලර්ස් 23යි ඩොලර්ස් 19යි මේ වගේ ඒවා තියෙනවා තව අපි සර්ච් කරලා බලමු වුඩ් වලින් හදලා තියෙන කිචන් ඓටම් මේවටත් ගොඩක් කට්ටිය කැමති වුඩ් කිචන් ඓටම් සර්ච් කරලා බලමු මේ බලන්න හැන්දි ජාතිය එතකොට අර අඹරණේවා ඩොලර්ස් 52කට යනවා මේ ඩොලර්ස් 52කට දාලා තියෙනවා මේ වගේ පැකේජස් දාන්න පුළුවන් අපිට හැන්දි වර්ග එතකොට පොඩි වංගෙඩි වගේ ඒවා එකතු කරලා දාන්න පුළුවන් ඒ වගේ ඒවා දාන්න පුළුවන් මේ වගේ ඐම්ස් ඕන තරම් මෙහි හොයා ගන්න පුළුවන් අරගෙන හොඳ ෆොටෝස් ටිකක් ගහලා ක්වොලිටි ෆොටෝස් ටිකක් ගහලා අපිට අප්ලෝඩ් කරලා ලිස්ටිං එක දාන්නයි තියෙන්නේ එතකොට ඒ වගේ සෙල් කරන්න පුළුවන් තව අපිට පුළුවන් පොල් කටු වලින් හදන අයිටම්ස් සෙල් කරන්න මුලින්ම මම පෙන්නන පොල් කටු විකුණන්න දාලා තිනේවා කොකොනට් ෂෙල්ස් කොකොනට් ෂෙල්ස් විකුණන්න දාලා තිනේ මුලින්ම පෙන්නන්න මේ බලන්න මේ මුලින්ම නම් තියෙන හොඳට පොලිෂ් කරලා අයි ලස්සනට දාලා තිනවා මේ පොලිෂ් කරන්න නැතුවත් සෙල් කරන්න දාලා තින කට්ටිය ඉන්නවා ඒවා සෙල් කරන්න පුළුවන් මේවා අද දාලා හෙට සෙල් වෙන්නේ නැහැ අපි දාලා කාලයක් බලාගෙන ඉන්න ඕනේ ඒවා බලලා කරලා තව ලිස්ටිං දාන්න ඕනේ ඒ වගේ දේවල් ගන්න තමයි මේවා මේ මෙතන තියෙන මේ කෙටල් එකත් ලංකාවේ කෙනෙක් දාලා තින්නේ ඒ වගේවත් සෙල් වෙයි ඉස්සරහට එයාට නම් තාම ඕඩර්ස් ඇවිල්ලා නැතුව ඇති ඒ වුණාට අනිවාර්යෙන් මේ වගේ දේවල් වලට ඕඩර්ස් එනවා අපි බලමු කොකොනට් ෂෙල්ස් වලින් හදන අයිටම්ස් කොකොනට් ෂෙල්ස් වලින් හදන අයිටම්ස් කියන්නේ කී ටැග්ස් හදනවා ඒ වගේ ලස්සන කී ටැග්ස් එතකොට භාජන ගොඩක්ම කී ටැග්ස් ජාති තමයි හදලා තියෙන්නේ තව සුප් බොන අයිටම් ඒ වගේව ගොඩක් මේකේ මාකට් එකක් තියෙනවා ඕනමෙන්ට්ස් හදනවා ඒ වගේව සෙල් කරන්න පුළුවන් තව අපිට පුළුවන් මැටි වෙල් වලින් මැටි අරගෙන ඒවා සෙල් කරන්න දාන්න ක්ලේ කියලා ගහදිනම් මේවා නම් පිටරට ඒවා ඒ වුණාට මේ වගේ ක්ලේ නම් තියෙනවා ලංකාවේ හොයාගන්න ක්ලේ ට්‍රෙඩිෂනල් කියලා අපි සර්ච් කරලා බලමු ක්ලේ නැහැ ඒ වගේම ඒ වුණාට ක්ලේ සෙල් කරන්න පුළුවන් අර කලින් මම පෙන්නෝ වගේ ඒවා තවයි පිට පුළුවන් 10 අය කුඩු සෙල් කරන්න 10 අය අපි සර්ච් කරලා බලමු රයිස් ආල්ස් මේ තියෙන්නේ 10 අය කුඩු ඒවත් පැකට් කරලා සෙල් කරනවා මේ ඩොලර්ස් 45යි ඩොලර්ස් 24යි ඩොලර්ස් 5යි ඒ වගේ ප්‍රයිස් වලට ඒවා සෙල් කරනවා මේවා ඔයාලා සර්ච් කරලා මේව ඇතුළට ගිහිල්ලා බලන්න මේවල මම මේව ඇතුළට යන්නේ නැහැ ඔයාලා ඇතුළට ගිහිල්ලා බලන්න මේවල ප්‍රයිසස් කොහොමද තියෙන්නේ මෙයා කොච්චරක් දෙනවද මේකේ එහෙම එහෙම කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කරනවා නම් ඊට පස්සේ තව දෙයක් තමයි ටී වලට තියෙන හොඳ ඩිමාන්ඩ් එකක් සිලෝන් ටී කියලා සර්ච් කරලා බලමු සිලෝන් ටී
සිලෝන් ටී කියත් තමයි මතක් වුණේ මේකේ සමහන් සෙල් කරන්න දාලා තිනවා ඒවත් සෙල් කරන්න පුළුවන් මේ පැකේජස් පිටින් දාලා තිනවා ගොඩක් කට්ටිය ටී බෑග් සෙල් කරන්න දාලා තිනවා ගොඩක් ටී දාලා තිනවා විකුණන්න එතකොට ඒව පුළුවන් ඒවත් සර්ච් කළා මේ වටවල ටේකක් ටී එකක් සෙල් කරන්න දාලා තිනවා ඒ වගේ ප්‍රොඩක්ට්ස් වලට විකුණන්න දාන්නත් පුළුවන් මේකේ ඔය ලාඕචි එතකොට සිලෝන් ටී වටවල ඔයගේ අයිටම්ස් මේකේ දාන්න පුළුවන් ඒවත් සර්ච් කරලා බලන්න හොඳට ඔයාලා දාන්න කලින් ගොඩක් සර්ච් කරලා හොඳ අයිඩියා එකක් අරගෙන දාන්න නිකන් කිව්ව කවුරුවත් කිව්ව බලියර නිකන්ම දාන්න එපා අපිට තව පුළුවන් මේ වල දාන්න කොහු වලින් හදන අයිටම් ඒ කියන්නේ කොහු වලින් හදන බ්‍රෂස් එතකොට කොහු ඒ වගේ දේවල් සෙල් කරන්න පුළුවන් මේකේ අපි නිකන් සර්ච් කරලා බලමු මේ තියෙන්නේ කොකනට් හස්ක් ෆයිබර් ඒ කියන්නේ පොල් එලි වලින් ගන්න කෙඳි වලින් හදන කෙඳි පොල් එලි වල තියෙන කෙඳි ඒ කෙඳි තමයි මේ තියෙන්නේ කොහු ඒවත් සෙල් කරන්න දාලා තියෙනවා තව කොකනට් හස්ක් සෙල් කරන්න දාලා තියෙනවා පොඩි පොඩි කෑලි වලට කපලා ඒව තියෙනවා මේවත් අනිවාර්යෙන් හොඳට බලලා කරලා වැඩේ කරන්න මම අයිඩියා එක දුන්න විතරයි මෙන්න මේවා සෙල් කරන්න පුළුවන් මේවා සෙල් කරන්න පුළුවන් කියලා. එතකොට කොහු වලින් හදන බ්‍රෂස් විකුණන්නත් පුළුවන්. මේ බ්‍රෂ් කියලා සර්ච් කරලා බලමු. මේ වගේ බ්‍රෂ් එකක් ඩොලර්ස් 3කට ඩොලර්ස් 10කට දාලා තියෙනවා සෙල් කරන්න. මේවා මෙහි රුපියල් 100 150 ඊටත් අඩු ගන්නට ගන්න පුළුවන් අපි ඩොලර්ස් 5ට දාලා තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් මේ වර්ගන සෙල් කරන්න පුළුවන් වෙයි. ලිස්ටිං එකක් දාලා බලන්න. නිකන් ඉන්න එකේ අනිවාර්යෙන් මේ වගේ වැඩක් කරලා බලන්න මොකද ඉස්සරහ ඩොලර්ස් හම්බ කරනවා කියන්නේ සෑහෙන්න වටිනවා. ඒ වගේම තමයි තව කුළු බඩු වර්ග මේක සෙල් කරන්න පුළුවන්. ගම්බිරිස්, පෙපර්. ගම්බිරිස් සෙල් කරන්න පුළුවන් මෙතන. මේ පේනවනේ ශ්‍රී ලංකා වලින් සෙල් කරන කට්ටියත් ඇති මේකේ මෙතන නම් නැහැ. මේ ඉන්නේ ශ්‍රී ලංකා. ඩොලර්ස් 8ට ඩොලර්ස් මේක ඇතුලේ ඇතුළට ගියාම එක එක ප්‍රයිස් එක එක ප්‍රමාණයන් එක එක ප්‍රයිසස් වෙනවා. මේවා සෙල් කරන්න පුළුවන් මේක ඇතුලේ. එතකොට ඒ වගේම කහ, රත් හඳුන්, වෙනිවැල් ඔය වගේ ඒ කුළු බඩු ಜಾති ගොඩක් මේක ඇතුලේ සෙල් කරන්න පුළුවන්. තව එකක් තමයි මේ වගේ කුළු බඩු හැම ಜಾතියක්ම සර්ච් කරලා බලන්න මේක ඇතුලේ. චිලි පවුඩර් සර්ච් කරලා බලන්න අම්මා. චිලි පවුඩර් මේ තියෙන චිලි පවුඩර් සෙල් කරන්නත් පුළුවන් මේක ඇතුලේ. ඒ වගේ කහ ඒ වගේ ගොඩක් ಜಾති මේකේ සෙල් කරන්න පුළුවන්. අනිවාර්යෙන් සර්ච් කරලා බලන්න මේකේ කොහොමද යන ප්‍රයිසස් කොහොමද මේකේ ඩිමාන්ඩ් එකක් තියෙනවද එයාලට ඕඩර්ස් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. තව දෙයක් තමයි මේකේ බිත්තර කටු සෙල් කරන්න පුළුවන්. එග් ෂෙල්ස් කියලා සර්ච් කරලා බලමු. බිත්තර කටු ලොක් ගොඩක් ලොකු ගණන් වලට සෙල් වෙනවා පේනවා ඩොලර්ස් 35යි ඩොලර්ස් 13යි. ඒවා කුඩු කරලා ඒ කුඩු සෙල් කරනවා වගේ මට පේන්නේ ඒවත් තියෙනවා සෙල් කරන්න දාලා. ඉතින් ඒකත් කරන්න පුළුවන්. කරන්න බැරි අමාරු වැඩක් නෙවෙයි. තව පුළුවන් මේකේ මං කලින් කිව්වද මන්දා ඔව් කිව්වා කලින් කරබෙන්ච කොළ, අඹ කොළ, දෙහි කොළ ඒ කොළ ಜಾති හැම එකක්ම සෙල් කරන්න පුළුවන්. තව එකක් තමයි කොස් ඇට ජැක්ෆෘට් සීඩ්ස් කොස්සට සෙල් කරන්න පුළුවන්. ඒවටත් හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා මේක ඇතුලේ. මේ තියෙන්නේ කොස්සට සෙල් කරන්න දාපු කට්ටිය ගොඩක් ඉන්නේ ශ්‍රී ලංකා කට්ටිය. මේවා සෙල් කරන්නත් පුළුවන්. ලස්සන ෆොටෝස් ගහලා දාලා එයාලට ගන්න ආස හිතන විදිහට ලස්සන කව තම්නේල් එකක් හදලා මේකට දාලා ලස්සන ෆොටෝස් ක්වලිටියට දාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉඳන් ඔක්කොම හොඳ ක්වලිටියට දාලා මේ වගේ ලිස්ටිං එකක් දැම්මොත් අනිවාර්යෙන් ඕඩර්ස් එනවා වලට. මම ඉස්සර වීඩියෝ එකකින් අනිවාර්යෙන් ගේන්නම් ලස්සනට thumbnail එකක් හදාගෙන හොඳ description එකක් දාලා හොඳ ලිස්ටිං එකක් දාන විදිය අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. තව මේකේ පුළුවන් අපිට සෙල් කරන්න පොට්ස් වර්ග. ක්ලේ වලින් හදපු මේවා නෙමේ. මේකේ පුළුවන් ක්ලේ පොට්ස් විකුණන්න. ක්ලේ පොට්ස් කියලා සර්ච් කරලා බලමු. හැබැයි ඒව නම් ටිකක් භයානකයි. මේ වගේ අයිටම් මේ ලොකු ගණන් වලට සෙල් වුණාට මේවා ටක් ගාලා බිඳෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් රිස්ක් එක වැඩි. හොඳට පැකින් කරලා යවන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ.
මේවත් මේක ඇතුළේ සෙල් කරන්න පුළුවන්. තව ගොඩක් මේක ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන තමයි කොකොනට් ප්‍රොඩක්ට්ස්. පොල් කෙන්දි වලින් හදන අයිටම්ස්, එතකොට පොල් ලෙලි වලින්, පොල් කටු වලින්, පොල් ඉරටු, ඉරටුත් සෙල් කරන්න පුළුවන් මේකේ. ඒ වගේ ගොඩක් අයිටම්ස් සෙල් කරන්න පුළුවන්. මුළු පොල් ගහම සෙල් කරන්න පුළුවන් මේක ඇතුළේ. අපි නිකන් කොකොනට් ප්‍රොඩක්ට්ස් කියලා සර්ච් කරලා බලමු. කොකොනට් ප්‍රොඩක්ට්ස්. ඔව් කොකොනට් ප්‍රොඩක්ට්ස් කියද්දී හැන්දී ඇවිල්ලා තියෙනවා, කොකොනට් සෙල්ස් ඇවිල්ලා තියෙනවා, පොල් කුඩු. පොල් කුඩු කියන්නේ මේ පොල් කිරිමිරි කියලා කුඩු, ඒවා තියෙනවා. ලණු තියෙනවා, ලණු වර්ග ගොඩක් කොකොනට් වලින් හදන ප්‍රොඩක්ට්ස් මේක සෙල් කරන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති මේ වගේ අයිටම්ස් ගොඩක් සෙල් කරන්න පුළුවන් මේකේ. අපි ඊළඟට බලමු තව මොනවද සෙල් කරන්න පුළුවන් කියලා. මේකේ පුළුවන් සබන් වර්ග සෙල් කරන්න. ලංකාවේ ප්‍රොඩක්ට්ස් වලට කමන්නේ සෙල් කරන්න පුළුවන්. අපි නිකන් සර්ච් කරලා බලමු මොනවද දාලා තියෙන ප්‍රොඩක්ට්ස් කියලා. මේවා නම් පිටරට ඒවා. අපි ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් සර්ච් කරලා බලමු මේකේ දාලා තියෙනවද කියලා. නිකන් ලයිෆ් බොයි කියලා සර්ච් කරලා බලමු. Life Boy Soap. ඔව් ඒක සෙල් කරන්න දාලා තිනවා මේකේ. ඔය වගේ තව එක එක අයිටම් සෙල් කරන්න දාන්න පුළුවන්. තව ඔය ලංකාවේ ගොඩක් සබන් ජාති තියෙනවා. Life Boy, එතකොට Sunlight, ඔය වගේ ගොඩක් අයිටම්ස් තියෙනවා. ඔයාලා ඒවා සර්ච් කරලා බලන්න මේකේ මේවා දාලා තිනවද. ඔය ගොඩක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් විකුණන්න බැ මේකේ. විකුණන්න පුළුවන්, ඒත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ගොඩක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් විකුණන්න එපා. මේ වගේ අයිටම් සර්ච් කරලා බලන්න. තව එකක් තමයි මේකේ කලින් සර්ච් කරද්දී හම්බුණා සමහන් පැකට්. ඒ වගේම පස්පංගු අයිටම් ඒවා විකුණ සෙල් කරන්නත් පුළුවන්. මම පෙන්නන්නම් පස්පංගුව කියලා සර්ච් කරලා. ලංකාවේ සාමාන්‍ය මේකක් රුපියල් 100කටත් අඩුයි. ඩොලර්ස් 7කට දාලා තියෙනවා, ඩොලර්ස් 20ට දාලා තියෙනවා, ඩොලර්ස් 8ට යනවා, ඩොලර්ස් 5යි. ඔය වගේ පස්පංගු ජාති ගොඩක් තියෙනවා. ඒවා වලට අනිවාර්යෙන් මේක සෙල් කරන්න පුළුවන්. බය නැතුව ලිස්ටිං එකක් දාන්න. මේවා අනිවාර්යෙන් ගන්න ඕවලගෙන්. මේ වගේ අයිටම් එතකොට තව අර කැඳ හදන පොඩි සුපර් මාකට් වල දැන් තියෙනවා පොඩි. ඔය වගේම පස්පංගු වගේ පොඩි පැකට් කරපිංච කැඳ, එතකොට සවු කැඳ, හබලපෙති කැඳ, ඔය වගේ එක එක අයිටම්ස් තියෙනවා. ඔයාලා ඒවා අරන් ඇවිල්ලා නිකන් ෆොටෝ එකක් ගහලා මේකේ සෙල් කරන්න ලිස්ටිං එකක් දාලා බලන්න. අනිවාර්යෙන් ඕඩර්ස් එකක් ඕඩර්ස් එන්න ඉඩ තියෙනවා. මේ වගේ අයිටම් වලට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. තව බලමු අපි ට්‍රැඩිෂනල් අයිටම්ස් කියලා ගහලා ලංකාවේ අයිට ට්‍රැඩිෂනල් ලංකාවේ ට්‍රැඩිෂනල් අයිටම්ස් විකුණන්න පුළුවන්ද කියලා. ට්‍රැඩිෂනල් අයිටම්ස් මෙතන බනානා පවුඩර්ස් මොනවහරි සෙල් කරන එකක් තියෙනවා. මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. මම ඒක හොයලා බලලා කියන්නම් ඉස්සරහ වීඩියෝ එකදී. ඔයාලා පොඩ්ඩක් මේක ගැන හොයලා බලන්න. මේ කෙසෙල් කුඩු කරලා මොකක් හරි ශ්‍රී ලංකාවෙන් තමයි ඒක දාලා තියෙන්නේ. ඒ වගේ මොකක් හරි ඇති අනිවාර්යෙන්. ඒක සෙල් කරන්න පුළුවන් ඇති. ඒක පොඩ්ඩක් බලන්න හොයලා. ඒව පුළුවන්. තව කාපට්ස් පොඩි පාපිසි රෙදි වලින් හදන ඒ වගේ පුළුවන් සෙල් කරන්න. ඒවා මේක සර්ච් කරන්න මට නේම් එක මතක් වෙන්නේ නැහැ. ඒවා කිසින්නක් තියෙන්නේ. අනිවාර්යෙන් ඒවත් සෙල් කරන්න පුළුවන්. අර රෙදි වලින් හදන පොඩි පාපිසි මේ සූඩ ලස්සනට තියෙනවා. කකුල් බෙහෙනේම ඒ වගේ වල ලොකු බරකුත් නැති හින්දා සෙල් කරන්න පුළුවන් අනිවාර්යෙන්. එතකොට අර සමහන් එක්ක මට කියන්න බැරුණා සමහන් පස්පංගු ඒත් එක්ක පෙනඩෝලුත් අයිති වෙනවා. ඒවත් සෙල් කරන්න පුළුවන්. මම නිකන් සර්ච් කරලා පෙන්නන්නම්. ඒව සෙල් කරන්නත් පුළුවන්. අර මේ ලංකාවෙන් තමයි මේවත් දාලා තින්නේ. ඒව සෙල් කරන්න පුළුවන් අනිවාර්යෙන්. ඒව පුළුවන්. එතකොට ටූත් පේස් වර්ගත් පුළුවන්. අර කලින් අර සබන් පෙන්නවා වගේ එක එක බ්‍රෑන්ඩ්ස් වල සිග්නල්, ක්ලෝගාඩ් ඔය වගේ අයිටම්ස් සෙල් කරන්න පුළුවන්. සබන් ජාති පුළුවන්. එතකොට තව බිස්කට් අයිටම්ස් පුළුවන්. අපි නිකන් සර්ච් කරලා බලමු ගෝල්ඩ් මාර් කියලා බලන්න. ඔල්මාර් එකත් සෙල් කරන්න දාලා තියෙනවා. ලොකු පැකට් එක මේක රුපියල් 300ක් විතර වෙනවා. ඒක දාලා තියෙනවා ඩොලර්ස් 14ට, ඩොලර්ස් 9ට,
ඩොලර්ස් 4 පොඩි පැකට් එක දාලා තිනවා. ඒ වගේ සෙල් කරන්න දාලා තිනවා අනිවාර්යෙන් මේ වගේ. මම මේක විතරක් පෙන්වුවාට ඔයාලා මේක විතරක් බලන්න එපා. තව ගොඩක් සර්ච් කරලා බලන්න බිස්කට්ස් වල නම් සර්ච් කරලා ඒව පුළුවන්. මම අද අයිටම්ස් ටිකක් ඔයාලට කිව්වා සෙල් කරන්න පුළුවන්. ඉස්සරහට තව අයිටම්ස් ටිකක් හොයාගෙන ඒ ටික අනිවාර්යෙන් කියන්නම්. ඉස්සරහට වීඩියෝ එකක් දාන්න අනිවාර්යෙන් හොඳ ලිස්ටිං එකක් දාන විදිය, හොඳ thumbnail එකක් හදාගන්න, attractive විදියට thumbnail එකක් හදාගන්න විදියයි, හොඳ description එකක් හදාගන්න විදියයි, හොඳට හරියට ලිස්ටිං එකක් දාගන්න විදියයි ඔක්කොම ටික ඉස්සරහ වීඩියෝ එකකින් අනිවාර්යෙන් අරන් එන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙ දවසක තවත් මේ වගේ වීඩියෝකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.